අයිබෝවන් ඔබ සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ වසනවන්ත වූ ඉරිදා රාත්‍රියේ නිතෆම් ධර්ම දක්ෂිනාවට සවන් දෙන්නට අද නිතෆම් ධර්ම දක්ෂිනාවේ පින්වත් දේශකයන්න් වහන්සේ වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ මේ ධර්ම දේශනයේ ඇතුළු නිතෆම් රේඩියෝ වේ විකාශය වන ධර්ම දේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන් ඒ සඳහා ඔබ 0.77 77 25 214 0.77 77 25 214 අංකය අමතලා ඔබේ දායකත්වයන් වෙන් කර ගන්නට පුළුවන්. එමනම් নমস্কার පූර්වකව පද අභිවන්දනෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්ම කතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ පින්වතුන් හැමදෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා මා ඊතාම වැදගත්
කරුණක් දේශනාවට මාතෘකාව හැටියට යොදා ගන්න අදහස් කරගත්තා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි වැඩ හිටපු අතිශ්‍රේෂ්ඨ ආර්යයන් වහන්සේ නමක් තමයි සෝණ කුටිකන්න මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ වාසය කළේ අවන්ති දේශේ කුරරගර කියන ගමේ. ඒ කාලෙහි වැඩ හිටියා මහා කච්චායන මහරහතන් වහන්සේ. උන්වහන්සේ දෙසෝ ධර්මදේශනාවක් ශ්‍රවණය කරලා මේ සෝණ කුටිකන්න හාමුදුරුව ශාසනයට එළඹිලා පැවිදි වෙලා උපසම්පදාව ලබලා නොබෝ කලක් යන්න මැත්තෙන් උන්වහන්සේ අරහත් ඵලයේ සාක්ෂාත් කරගත්තා. සෝණ හාමුදුරුව දවසක් කල්පනා කරනවා මම සියසින් කවදාවත් භාග්‍යවතුන් වහන්සේව දැකලා නැහැ. උන්වහන්සේව බැහැ දකින්න යන්න ඕන කියලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේගෙන් අවසරය ලබාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා එහි වැඩ ඉඳෙද්දි භාග්‍යවතුන් වහන්සේ බොහොම විශේෂ ආරාධනාවක් කරා අවසරයක් දුන්නා සෝණ හාමුදුරුවන්ට. ඒ තමයි සෝණ අද රාත්‍රියේ මගේ ගන්ධ කුටියේ වාසය කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ අවසරය දුන්නම සෝණ හාමුදුරුව මධ්‍යම රාත්‍රියේ වෙනකන් එළිය සක්මන් කරලා මධ්‍යම රාත්‍රියේ උන්වහන්සේ ගන්ධ කුටියට වැඩම කළා. මං හිතන එක බොහොම විශේෂ අවස්ථාවක් කියලා. මගේ අවබෝධයේ හැටියට මං හිතන්නේ 25 අවුරුද්දක් අග්‍රෝපස්ථායක තනතුර දරමින් උපස්ථාන කරපු ආනන්ද හාමුදුරුවන්ටවත් නොලැබිච්ච අවස්ථාවක් කියලා මට හැඟෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියේ භාග්‍යවතුන් වහන්සේත් එක්කට වාසය කරනවා කියන කාරණාව. ඒකෙන් මම කියුවේ සෝණ හාමුදුරුව අති විශේෂයි කියලා. ති මධ්‍යම රාත්‍රියේ ඉඳලා අලුයම් කාලේ වෙනකන් සෝණ හාමුදුරුව ගන්ධ කුටියේ වාසය කරලා අලුයම් කාලේ ලැබෙද්දී භාග්‍යවතුන් වහන්සේ සෝණ හාමුදුරුවන්ට විශේෂ ආරාධනාවක් කළා. සෝණ බණක් කියන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ සෝණ හාමුදුරුවන්ට ආරාධනාවක් කරනව ධර්මදේශනාවක් කරන්න කියලා. ඒකත් කොච්චර විශේෂ අවස්ථාවක්ද බලන්න. අර නන්දක හාමුදුරුව ධම්මකතික නන්දක හාමුදුරුව ධර්මශාලාවේ ධර්මදේශනා කරන දවසක භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනාව ආරම්භයේ ඉඳලා අවසාන වෙනකම්ම ඒ ධම්මශාලාවේ එළියේ දොර ළඟ හිටගෙන භාග්‍යවතුන් වහන්සේ බණ ටික ඇහුවා. දේශනාව නිමා වුණාම භාග්‍යවතුන් වහන්සේ ධර්මශාලාව ඇතුළට වැඩම කරලා නන්දක හාමුදුරන්ට කියනවා, නන්දක ධර්ම දේශනාව නම් ඉතාම හොඳයි. නමුත් ඊයේ සන්ධ්‍යා කාලයේ ඉඳලා එළි වෙනකන් හිටගෙන බණ අහගෙන හිටපු මට කොන්ද ටිකක් රිදෙනවා කිව්වා. හිටගෙන බණ අහගෙන හිටපු මගේ කොන්ද ටිකක් රිදෙනවා කිව්වා. එතකොට නන්දක හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මේ ධර්මශාලාවේ මම කරන දේශනාව අහගෙන ඉන්නවා කියන කාරණාව දේශනාව මැදදි හරි මට දැනුණා නා. ස්වාමීනි, මට දන්න ටිකක් කියන්න අමතක වෙයි කිව්වා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ ධර්ම දේශනා කරනවා කියන කාරණාව එච්චර පහසු දෙයක් නෙමෙයි. නමුත් ඒ සෝණ හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ මේ ආරාධනා කරන්න එහෙම කරන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ඉල්ලීම සෝණ හාමුදුරුව ඉටු කරමින් සුත්ත නිපාති අට්ටක වර්ගයේ තියෙනවා සූත්‍ර 16ක්. මෙනිමි සූත්‍ර 16 උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට දේශනා කළා. ඉතින් ඒ දේශනාව අහගෙන හිටපු භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමාවට පත් වෙනකොට සාදු 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 කියලා ඒ දේශනාව ආගේ කළා. මොකද පින්වතුනි, මේ සාදු කියලා කියන්නේ අද කාලේ මේ වචනේ සැබෑ අර්ථය නොදැනගෙන තමයි බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් මේ වචනීය නුසුදුසු තැන්වල පව භාවිතා කරනවා. මොකද ඒ අර්ථය දන්නේ නැති නිසා. ඇතර මේ සාදෝ කියලා කියන්නේ ඉතාම හොඳයි කියන අර්ථය. දැන් සමහර අය මේක නොදන්න කම නිසා සමහර අය හිතනවා මේක වඳින්න භාවිතා කරන වචනයක් කියලා. ඒ නිසා වඳිනකොට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සමහර අය හිතනවා මේක නාම පදයක් කියලා. එනිසා සමහර අය හාමුදුරුවරු හඳුන්වන්නත් භාවිතා කරනවා. සාදු කියන්නේ ඒකට නෙවෙයි. සාදු කියලා කියන්නේ ඉතාම හොඳයි. දැන් අපි සමහර වෙලාවට
යමක් අගේ කරන්න ඕන නම් අපි අගේ කරනෝනේ මෙහිම ඒක ඊටාම හොඳ දෙයක් ඒක හරි වටින දෙයක් ඒක බොහොම විශිෂ්ට දෙයක් එහෙම අගේ කරනවා අද කල්ලන් ඉතින් සමහර අය අගේ කරන භාවිතා කරන ඔය කීපයක වචනයක්වත් නෙවෙයි ඔය සියලු වචනවලට නොගැලපෙන වචනයක් ආදේශ කරගෙන තමයි අද කාලේ සමහර අය අගේ කරන භාවිතා කරන්නේ හැබැයි වචනේ නම් මිත්‍යා දෘෂ්ටික වචනයක් ඒ කියන කතාවලට ගැලපෙන්නෙම නැති වචනයක් අද කාලේ ගොඩක් අය යමක් අගේ කරන භාවිතා කරන වචනේ මොකද්ද මාරයි කියලානේ කියන්නේ ඒක මාර වැඩක් නේ උනේ එහෙමයි කියන්නේ දැන් ওই කාරණාව පින්වතුනි මිනිස්සු කොයිතරම් අවිඥානිකව පාවිච්චි කරනවද කියන්නේ සමහර අය මේ බනවලට පවා භාවිතා කරලා හරියට පවු කරගන්නවා දැන් බලන්න සමහර වෙලාවට බනහල් ඉවර වෙලා සමහර අය කියනවනේ මාර බණක් ඇහුවා ඒ හාමුදුරුව කියන බණ නම් මාරයි ඒතර භාග්‍යවතුන් වහන්සේගේම ධර්මදේශනාව දේශනා කරත් ඒ හාමුදුරුව ඒක මාරයක බණක් ගන්නට දාලා තමයි කතා කරන්නේ ඒතර තමන් කියන්නේ කාගේ බණක් කියලාද මාරේග බණක් කියලානි කියලා කියන්නේ. ඒකයි මම කිව්වේ අදහස නොදැනගෙන මේ වචනේ භාවිතා කරන්නේ. ඇතනම් පිංගුතුනේ ඒක අපේ භාවිතාවෙන් ඉවත් කරන්න ඕන වචනයක්. ඔය මාරයි කියන වචනේ. මොකද ඒකෙන් අපේ සම්මාදිට්ඨයට ලොකු හානියක් කරනවා. ඒ නිසා අපේ පිංගුතුන් ඒ වචනේ අපේ පිංගුතුන්ගේ භාවිතාවෙන් ඉවත් කරගන්න. ඒක අපේ පිංගුතුන්ගේ සංසාර ගමනට වාසියක් වෙනවා. නැතලොකෝ පාඩුවක් කරගන්නේ. ඒතර මිත්‍රි මේ සාදු කියලා කියන්නේ යමක් අගේනවා. ඊටාම හොඳයි කියන එකට. එව නැත්නම් ඒක ඊටාම විශිෂ්ට දෙයක් කියන එක. අන්‍ය වගේ තැන්වලට භාවිතා කරන වචනිය තමයි සාදු කියලා කියන්නේ. දැන් ওই කාරණාව අපි මෙන්න මෙහෙම භාවිතා කරන්න බලන්න. මේ සමහර කෙනෙක් තමන් කරපු පින්කම කල්යාණ මිත්‍රත්වයෙන් තවත් අයට අනුමෝදන් කරවන්න එකිනෙකාට ඒ පින්කමේ ඡායාරූපය වනවා. එහෙම නැත්නම් වීඩියෝ පට යවනවා. දැන් එහෙම මේ පින්කමේ ඡායාරූප දැක්කම අපි මොකද කරන්නේ? අපි කරන්නේ ඒ ඡායාරූප ටික එවපු කෙනාට එහෙම නැත්නම් අර පින්කප කරපු කෙනාට අපි පිළිතුරක් හැටියට සටහන් කරලා යවනවා. සාදු 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 ඔබ කළාවෝ මේ පින්කම මා කළාවෝ පින්කමක්සේ මමත් මේ පින් අනුමෝදන් වෙනවා කියලා අපි සටහන් කළේ යවනවා. එතකොට ඒ සටහනට කලින් අර සාදු 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 කියලා වචන තුනක් භාවිතා කරේ. ඒකෙන් කියන්නේ මොකද්ද? අර තමන් ටෙවපු ඡායාරූප ටික බලලා තමන්ගේ හිතේ ඇතිවෙන පැහැදීමක් අනේ මේ පින්කම කොච්චර ලස්සන පින්කමක්ද? කොච්චර වටින පින්කමක්ද? මට හිතාගන්න බෑ මේ පින්කම කොහොමද කරේ කියලා. අනිත් වගේ අර පුදුමී විශ්මයටපත් වෙලා ඉපිලිබඳ මහා පැහැදීමක් ඉති ඇති කරගෙන අපි අර පින්කම කරපු කිනාට අපි සතුට ප්‍රකාශ කරනවා. අනේ ඔබ මේ කරලා තියෙන මේ පින්කම ඉතාම හොඳ පින්කමක්. අනේ හරීම වටින පින්කමක්. හරීම ලස්සන පින්කමක්. අනේ වගේ අර ඉතාම හොඳ පින්කමක්. ඉතාම වටින පින්කමක්. ඉතාම විශිෂ්ට පින්කමක් කියන ඔන්නය අදහසට තමයි අර අපි සාදු 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 කියලා වචන තුනක් භාවිත කරන්නේ. එහෙම කියලා තමයි අපි පින අනුමෝදන් වෙන්නේ. හැබැයි ඉතින් එහෙම තවත් කෙනෙක් කරපු පිනක පින අනුමෝදන් වෙන්නත් Tamanටත් ඉතින් පින් දෙන්නත් ඕන. හැමෝම පින්වතුනි තවත් කෙනෙක් කරන පින්කමක් අනුමෝදන් කරගන්න තමාරුයි හැමෝටම අමාරුයි මොකද සමහර වෙලාවට පින්වතුනි හිතන්න අපිට සමහර දේවල් වලදී හිතෙන මේක හරි අහම්බයක් කියලා උදාහරණයක් ඇටරි හිතන්න අද මේ ධර්මදේශනාව අහනවා කියලා සමහර අය හිතෙන්නේ මේ බණ ටික අහනකොට මේක අහම්බෙන් ඇහෙනවා කියලා නෑ පින්වත්නි එක හම්බෙන් ඇහෙන දෙයක් නෙවෙයි. අපි පිංගුතුට මේ බණ ටික ඇහෙනවා නම් ඇහෙන්නේ මේ ධර්ම ශ්‍රාවක පිංගුතුන් අතීතේ කරන ලද පුණ්‍ය කර්මයක විපාකයක් හැටියට. පිංගුතුන්ට පෙර කරපු කුසලයක විපාකයක් නැත්තම් කුසලයක් නැත්තම්
මේ වෙලාවේ මේ බණ ටික අහන්න ලැබෙන්නේ මේ බණ ටික අහන්න ලැබෙන්නේ පෙර පින් තිබෙච්ච නිසා ඒ පුණ්‍ය පින්වල පුණ්‍ය ශක්තියෙන් තමයි අපේ පින්වතුන්ට මේ බණ ටික අහන්න ලැබෙන්නේ ඒකෙන් කියන්නේ පින්වතුනි මේ පින් කරගන්නත් පින් තියෙන්න ඕනේ පින් නැත්තම් පින් කරගන්න බෑ පින් කරගන්න පින් තියෙන්න ඕනේ අපේ පින්වතුන් කලින් පින් කරලා තිබිච්ච නිසා අද මේ බණ ටික අහන්නේ පින වැය කරනවා හැබැයි අපේ පින්වතුන් මේ වැය කරන පිනට වඩා කොච්චර පින් රැස් කරගන්නවද අර ධර්ම ශ්‍රවණී පිළිබඳව මේ පින කොච්චරද කියලා කතා කරද්දී මතක් වෙන උදාහරණයක් තමයි අර එක්තරා රජ කෙනෙක් නිල් මහනෙල් මල් මිටක් අරගෙන ගිහිල්ලා අන්තපුර කාන්තාවකට දෙනවා ඇමි නිල් මහනෙල් මල් මිට අතට ගත්තම අඬන්න ගත්තා රජු ඇහුවම කාරණා මොකද්ද කියලා කියනවා මහරජ මගේ කලින් ජීවිතේ ස්වාමියාගේ මොවින් හමුපු සුවඳ මිනිමි නිල් මහනෙල් මල් සුවඳට සමානයි කිව්වා රජතුමාට මේක ඇහුවම පුදුම හිතුණා මොකද සාමාන්‍ය මිනිස්සෙකුගේ මොවින් එහෙම මේ නිල් මහනෙල් මල් සුවඳ හමනවා කිව්වම ඒක පිළිගන්න බැරි මට්ටමට රජතුමාට හිතුණේ එinsa රජතුමා අහනවා කෝයේ ස්වාමියා එතරම් කියනවා මහරජ ඔහු ගිහි ජීවිතය අතහැරලා භාග්‍යතුන් වහන්සේගේ ළඟ පැවිදි වෙලා කිව්වෙ ඉන්නේ ඉතින් ඒ වෙලාවේදී රයිතුමා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නියට තමන්ගේ නිවස දානිට ආරාධනා කරා එදාර භික්ෂුන් වහන්සේත් වැඩම කළා උන්වහන්සේගේ නම උප්පලගන්ධ තෙරුන් වහන්සේ දානේ වලදල ඉවරුණෙන් පස්සේදී රයිතුමා භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා ඉල්ලීමක් කරනවා ස්වාමීනි මම කැමති උප්පලගන්ධ තෙරුන් වහන්සේගෙන් බණ ටිකක් අහන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ රජුගේ හිත දැනගෙන භාග්‍යතුන් වහන්සේකට අවසර දුන්නා. ඉතින් තෙරුන් වහන්සේ ධර්මදේශනාව පටන් ගන්න කලින් රයිතුමා මාලිගාවේ තිබිච්ච සියලුම සුවඳ වර්ග ටික ඉවත් කළා. ඉතින් ඒ වෙලාවේදී උප්පලගන්ධ තෙරුන් වහන්සේ ධර්මදේශනාව පටන් ගත්තා. උන්වහන්සේ ධර්ම දේශනාව වෙනුවෙන් මොවින් පිට කරන වචනයක් වචනයක් ගානේ මේ වාතලයට මුසුණි නිල් මහනිල් මල් සුවඳ මුළු මාලිගාවම නිල් මහනිල් මල් සුවඳින් සුවඳවත් වෙලා ගියා ඉතින් ඒ වෙලාවේදී රයිතුමා භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මෙහෙම දෙයක් උනේ කොහොමද උන්වහන්සේට මෙහෙම දෙයක් ලැබුණේ මොන වගේ පිනක් කරලාද කියලා අහනවා තර භාග්‍යතුන් වහන්සේ කියනවා මහරජ මේ භික්ෂුව කලින් භාග්‍යතුන් වහන්සේගේ ශාසනී දවසක් ධර්මදේශනාවක් අහලා සතුටට පත් වෙලා සාදුකාර දීලා තියෙනවා ඉතින් එදා ඒ සාදුකාරයේ දුන්නු එකේ විපාකයේ වශයෙන් තමයි මේ ජීවිතේ උන්වහන්සේගේ මොවින් මේ නිල් මහනෙල් මල් සුවඳ හමන්න කිව්වා එතකොට පින්වතුන් කල්පනා කරලා බලන්න මේ බණ අහපු පිනවත් ධර්ම දානේ කරපු පින්කමවත් නෙවෙයි බණක් අහලා සතුටටපත් වෙලා සාදුකාර දුන්නු පින. ඒතර පින්වතුන් කල්පනා කරලා බලන්න බණක් අහලා සාදුකාර දින පින මෙහෙමනම් බණ අහපු කෙනාට කොච්චර පින් ලැබෙනවද? බණ කියන මට කොච්චර පින් ලැබෙනවද? හැබැයි පින්වතුනි ධර්ම දේශනාවකදී අපි හැම දිනාටම වඩා මේ ලෝකේ පින් රැස් කරගන්නව කවුද? ඒ දේශනාව දානය කරන දායක පින්වතුන්. මොකද පින්වතුනි ධර්ම දේශනාවක් පවත්වද්දී අනිවාර්ය කාරණාවක් තමයි දේශකයාණන් වහන්සේට
දේශනාව සඳහා ආරාධනාවක් කරන්න ඕන. ඒක අනිවාර්ය කාරණාවක්. ඒක භාග්‍යතුන් වහන්සේටත් පොදුයි. අනිවාර්යයෙන්ම ධර්මදේශනාවකට ආරාධනාවක් කරන්න ඕන. එතකොට පින්වතුනි යම් කිසි කෙනෙක් අන්නේම ආරාධනාවක් කළොත් ඒ දේශිකයන්න් වහන්සේ බණ කියනවනේ. අන්නේ ධර්මදේශනාව අහන කී දෙනෙක් පින්වතුනි මේ සසර මග කෙටි කරගනීද? කී දෙනෙක් සතර අපායන් මිදෙයිද? කී දෙනෙක් පින්වතුනි මේ කාම ලෝකවල බ්‍රහ්ම ලෝකවල සැප සම්පත් මිදෙයිද? අන්නේ වගේ පින්වතුනි ජීවිත ගණනාවක් මේ ලෝකේ විනාශ කරන නිසා අපි හැම දිනාටම වඩා පින්වතුනි මේ ලෝකේ පින් කරගන්නව කවුද? ඒ ධර්ම දේශනාවට දායකත්වයේ දරපු දායක පින්වතු. මොකද ඔවුන්ගේ ආරාධනාවෙන් තමයි ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අන්න ඒ නිසයි. එතකොට පින්වතුනි අපේ පින්වතුන් මේ මොහොතේ පිනක් වැය කරගෙන මේ බණ ටික ශ්‍රවණය කරනවා. හිතලා බලන්න අපේ පින්වතුන් කොච්චර පිනක් කරගන්නවද? කොයිතරම් වටින පුණ්‍ය කර්මයක් කරගන්නවද? ඒකෙන් හැමෝටම වටින කාරණාවක් නේ. මොකද අපි පින්වතුනි මේ ධර්ම දානමේ පින්කමත් මම හිතන්නේ හරි අවබෝධයෙන් කරගන්න පුළුවන් නම් සංසාරේ ජීවිත ගණනාවක් විනාශ කරගන්න පුළුවන්. ධර්ම දානමේ පින්කම හරි විදියට කරගන්නවා නම් දැන් අද කාලේ ලංකාවේ පින්වතුනි මම දකින විදියට බොහොම බණ කියන දුරුවලම තැනක් තමයි මේ නිවෙස්වල බණ කියන එක. ඒකෙන් කියන්නේ නෑ මේ ඒක හොඳ නෑ කියලා නෙවෙයි. නමුත් ලංකාවේ මේ වර්තමානයේ වෙනකොට ඒ නිවෙස්වල ධර්මදේශනා කරන කාරණය බොහොම විනත් මගකටයි ගමන් කරන්නේ. ඒක අපි සාමාන්‍යයෙන් ඔය නිවෙස්වල ධර්මදේශනාවන් වලට වැඩම කරද්දී බහුලව දකින කාරණාව. ඒ අතරේ සමහර දිනෙක ඒ පුණ්‍ය කර්මය කරද්දිම අනිත් පැත්තෙන් පවුත් කරගන්නවා. මොකද පින්වතුනි ඉතනට එන්නේ බොහෝ දිනෙක යුතුයකම් ඉටු කරන්න. ඒකෙන සමහර වෙලාවට බණ ටික ඉවර වෙන වෙලාවට එන්නේ යුතුකමට ඉන්නේ. ඉතින් ඇවිල්ලා ඒ මිනිස්සු හදලා තියෙන ආහාර පාන ටික අනුභව කරලා යනවා. හැබැයි මින්ගතුනි මම දකින දෙයක් තමයි අන්න එහෙම යුතුකම ඉටු කරන්නේ නැයත් සමහර වෙලාවට බාධා කරනවා බණට. ඒ නිවසේ පින්වතුන් මේ ධර්ම දේශනාවක් කරන්නේ පින් කරගන්නනේ. සමහර වෙලාවට ඒ දේශනාව පැයක් එකහමාරක් ඒ නිවසේ පවත්වන වෙන්න පුළුවන්. ඊතර සමහර වෙලාවට අර එන අය ඔවුන් ඉන්නේ බණ අහන්න නෙවෙයිනි. ඊතර එහෙමත් ප්‍රමාද වෙලත් ඇවිල්ලා එතනත් උන්ට විනාඩි 20ක් 30ක් බලාගෙන ඉන්න වෙන්නේ. ඒ වෙලාවට සමහරලාට දොස් කියනවා. බණට වෙලාව ගියා වැඩි නේද? එච්චර බණ කියන්න ඕනද? ඔය වගේ කතා තමයි කියන්නේ. ප්‍රමාදත් වෙලා ඇවිල්ලා ඊළඟට නොඑක ආකාරයේ කතා කියලා අකුසල් කරගන්නවා. ඔය එක පැත්ත. තවත් කාරණාවක් තමයි සමහර වෙලාවට සමහර නිවෙස්වල උන් අකමැත්තෙන් උනත් තමන්ගේ යාළු මිත්‍රයෝ ආවන් පස්සේ එදාට සුරාවෙන් සංග්‍රහ කරන්න වෙනවා. ඇතර මේ නිවෙස්වල බණ කියන කාරණාවක් අපි මේ සංස්කෘතිය තුල හදාගත්තු එක. පිටුදුර ඇත්තරම මට මේකට යෝජනාවක් ඇති දැන් මම ඉදිරිපත් කරන්නේ. සාමාන්‍ය මේ වගේ කාරණාවක් කිව්වම
මේ කියන කතාවෙන් රටම වෙනස් වෙන්නේ නැහැ කියලා මම දන්නවා. අඩුමතරමේ එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ ක්‍රමයට හිතන්න හරි පුරුදු වෙනවනේ. මම මේ මගේ පෞද්ගලික අදහසක් යෝජනාවක් හැටර ඉදිරිපත් කරන්නේ. මම නම් දකිනවා ඇතරම අපේ පින්වතුන් හිතාගන්න මේ ධර්ම දානමේ පින්කම කොච්චර වටිනවද කියලා. ඒ ධර්ම දානමේ පින්කම ඉතාම හොඳට කරගන්න නම් ධර්මයට ගරු කරන්න ඕන. ධර්ම රත්නියට අප්‍රමාණ ගෞරවයක් හිතේ තියෙන්න ඕන. එතකොට තමයි ආනිසංස පක්ෂය හරි විදියට අපිට ළඟා කරගන්න පුළුවන්. මංගේ මගේ පෞද්ගලික අදහස තමයි ඔය පුණ්‍ය කර්මය කරන්න පුළුවන් හොඳම තැන තමයි තමන්ගේ ගමේ පන්සලේ ධර්මශාලා. අපි පිංගුතුන් නිවසේ සෝදානම් කරන බණ ඒ පිංකම. අපි පිංගුතුන් සෝදානම් කරගන්නකො ගමේ පන්සලේ ධර්මශාලාවේ. එතකොට ඔය ඥාති හිතවිතුන් ඔක්කොටම එදාට එන්නේ කියලා ආරාධනා කරන්න පන්සලේ ධර්මශාලාවට. නායක හාමුදුරුවෝත් ඒ කතා කරලා උන්වහන්සේගෙන් උත් අනුශාසනා ලබාගෙන එදාට අන්නේම සෝදානම් කරන්නකෝ. එතකොට තව කී දිනේ පිංගුතුන් එදාට බණ හයිද? ඒ පිංගම කොච්චර ලස්සනට අපේ පිංගුතුන් කරගන්න පුළුවන්ද? නැත්නම් සමහර ලාවට දිවසේ හරියට ඉඩ කඩත් නේ. හිර වෙලා තද වෙලා බොම අවහසුයෙන් අහන අයත් බන් ටික අහන්නේ. එතකොට අර වගේ යුතුකම් ඉටු කරන්න ගන්න අය පිංගුතුරේ දාට බණශාලාවට ඉවි බන ටික අහන්න. මොකද එතන ආහාර පාන දෙන්නේ නෑනි. පුංචි සංග්‍රහයක් නේ කරන්නේ. එදාට ඉවි උන් බන ටික අහන්න. මොකද සමහර වෙලාවට පිංගුතුරේ මේ කාරණාවල් කියද්දී සමහර අයගේ තියෙනවා මේ බැසගත්තු මිත්‍යා සංකල්ප. ඒ කාරණාව කියද්දී සමහර අය කියනවා කියාවි කෙනෙක් මැරුණම ඒ ජීවත් වෙලා හිටපු ගෙදරම නේද පින් කරන්න ඕන. එයාට පින් දෙන්න නම් ඒ ගෙදරම නේද පින්කම කරන්න ඕන කියලා හොම මිත්‍යා මත තියෙනවා. සමහර අය කියන මෙරිච්ච තැන නේද පින්කම කරන්න ඕන. ඒ වගේ මිත්‍යා මත තියෙනවා. අපි පිංගුතුන් හිතන්නේ මෙන්න මේක මෙහිම. කෙනෙක් ජීවත් වෙලා හිටපු ගෙදරම නම් පින්කම කරන්න ඕන. දැන් ওই පිංගුතුන් දකින්වන්නේ මේ සමහර කාලවල ওই විවිධ පළාත්වල ගෙවල් නාය යනවා. සමහර ලාවට ඒ ගෙවල් වල නාය ගියන් පස්සෙ ඉතින් ඒ සමහර ගෙවල් වල මැරෙනවා. ඒ මැරිච්ච කෙනා ජීවත් වෙලා හිටපු ගෙදරත් නැහැ. ගෙදරත් පස්වලට යට වෙලා. එතකොට අපේ පිංගුතුන් හිතන්න ඔය අපේ පිංගුතුන් හිතන කාරණාව ওই විදියට වෙනවා නම් ඒ කෙනේ ජීවත් වෙලා හිටපු තැන තමයි මරුණම පින් කරන්න ඕනේ කියලා Tamanට හිතෙනවා නම් නෝනින් කල්පනා කරලා බලන්නකෝ නාය ගියපු ගෙදරක පින් පිරිස කොහොමද ඒ පින්කම කරන්නේ. එතකොට උන්ට වෙන්නේ පින්කම කරන්න කලින් ගිහ හදලින්න ඕනේ. එතකොට තේරෙනව නේද අපි මේ මිත්‍යා අදහස් කොච්චර ප්‍රාථමිකයිද කියලා. එහෙම බුදු දහමේ දෙයක් නැහැ. අපි කල යුත්තේ කොහේ හරි ඉඳගෙන මෙරිච්ච කෙනා වෙනුවෙන් පින් දෙන එක. ඒ වගේ මිත්‍යා කාරණාවල් නිසා සමහර අයට මේ වගේ අදහස් කිව්වම වෙනස් වෙන්නත් බෑ. හිත වෙනස් කරගන්න අමාරුයි. දරවගේ අර මිත්‍යා සංකල්ප තියෙනවනේ හිතේ. ඉතින් ඒකේ මම මේ කාරණාව සඳහන් කළේ පිංගුතුනි අපේ පිංගුතුන් යම් පිංකමක් ජීවිත කාලෙම එක වතාවක් කරත් ඒ කරන පිංකම හරියට කරන්න. මම ඒකයි යෝජනාවක් හිටරි ඉදිරිපත් කළේ. මම අර මුලින් කිව්වා වගේ නවතත් කියනවා. ඉතින් මේ කාරණාවල් කිව්වම බහුතරයක් වෙනස් වෙන එකක් නැති වෙයි. ලංකාවම වෙනස් වෙන එකක් නැති වෙයි. නමුත් අඩුමතරමේ එක්කෙනෙක් දෙන්නෙක් හරි හිතන ක්‍රමයේ හරි වෙනස් කරගනිනේ. අඩුගානේ මේ මුළු අහන ඔක්කොමලා අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක උත්සාහයක් හරි දරාවිනේ. ඔව්වනේ අපි එහෙම කළොත් කොච්චර වටිනවද? ඒකේ වැදගත්කම මොකද්ද?
වැදගත් කම තමයි පිංගතුනි එදාට තවත් බොහෝ දිනෙකට ධර්ම ශ්‍රවණය කරන්න ඉඩ හලසලා දෙනවා අනිත් කාරණාව තමයි ඒ දවසට හිතලා බලන්නකෝ පිංගතුනි කී දිනෙක පන්සල් ඩ්‍රෙස් වෙයිද කී දිනෙ බණ ටික හයිද ඒකේ වටිනාකම මොකද්ද එදාට ඉන්න පිරිස වැඩි වෙන්න අපේ පිංගතුන්ගේ ඒ පුණ්‍ය කර්මයේ බලයත් තව තව වැඩි වෙනවා අපේ පිංගතුන්ගේ ලාභය තව තව වැඩි වෙනවා ඒ පිණේ පුණ්‍ය ශක්තිය තව තව වැඩි වෙනවා අන්නේ ඒ විදිහට හිතුවොත් මං හිතනවා අපේ පිංගතුන්ට ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුළුවන් එතකොට අර පව් කරගන්න ටික නැති වෙනවා සොරාව දෙන්න ඕනනේ ඊළඟට මේ කෑමට එන අයට මේ විතරක් සංග්‍රහ කරන්න ඕනනේ ඔද බණ ගෙදරක් කියන්නේ බණහන තැන ඒතර එදාට එන්න ඕන බණහන පිරිස එනම් බණහන පිරිස එන්න ඕන බණ අහන වෙලාවට ඉතින් ඒකයි මම යෝජනා කරේ ওই පුණ්‍ය කර්මේ පන්සලේ කරන්න පුළුවන් නම් තමයි මම නම් දකින්නේ ගොඩාක් වටිනාර්ථයක් ලබා ගන්න පුළුවන් අනිත් එක බලන්න කෝකේ තින වාසිය දෙමු සමහර ගම් තියෙනවා එතර මේ ගම්මාන කීපයකට මිනිහක හමුතුරු නමයි සමහරලට අපිට හිම ලංකාවේ නොඑක් පළාත් වලට වඩිනකොට දකින්න ලැබෙනවා සමහරලට උන්වහන්සේලා අපිත් එක කියනවා අපේ හාමුදුරනි හතේ ඉඳලා අට වෙනකන් එක බණක් තියෙනවා ඊළඟට ආයි තව ගෙදරක බණක් තිනු අටේ ඉඳලා නවය වෙනකන් මොකද ඒ ගෙවල් දෙකේම ඒ වගේ අර කාරණාවක් නිසා බණ දේශනා දෙකක් කරනවා තර යවන්න කෙනෙක් නැහැ ඉන්නේ උන්වහන්සේ විතර උන්වහන්සේ දෙකටම වඩින්න වෙනවා මොකද එකම දවසේ ඉඳලා තියෙන්නේ එතකොට බලන්න ඔය වගේ අරුබුදු කොච්චර ලිහිනවද අර වගේ දියක් අපේ පිංගුතුට ගමි හදා ගන්න පුළුවන් ප්‍රතිපත්තියක් හැටියට එතකොට ඊ දෙගොල්ලෝට මේක දවසේ පන්සලට ඉන්න කියලා ඔවුන්ගේ හිත හිතවත් ඥාතීන් අසල්වැසියන් ඔක්කොම එදාට ඇවිල්ලා ඉවෙන නැත්නම් තවත් ගමි උදවියත් එදාට ඇවිල්ලා කී දිනේ බණ ටික අහයිද කී දිනේ පින් රැස් කරගනීද ඉත පින්කමක් කරන්න ගියාම බලන්න පින්කම අර්ථවත්ව කරගන්න පුළුවන් කොහොමද කියලා මොකද මම මේ යෝජනාව ඇත්තටම ඉදිරිපත් කළේ මික මේ මගේ පෞද්ගලිකවම හිතච අදහසක් නෙමෙයි මම මේ මෑත කාලෙක පන්සල් කිහිපයක එහෙම කරන පින්කම් දැක්කා මමම කිහිපයකට වැඩම කළා තියෙනවා ඒ වගේ කරන තැන්වලට ඉතින් මං හිතන මේක අපේ පිංගුතුන්ට තමන්ගේ ගමේ තමන්ගේ ගෙදර පිංකමත් එහෙම කරගන්න පුළුවන් නම් ලොකු අර්ථයක් අපේ පිංගුතුන් කරන පිංකමට ලබා ගන්න පුළුවන් කියලා ඒක ධර්ම දානමේ පිංකමේ වටිනකම මම මේ පැහැදිලි කරේ ඒතර පිංගුතුනි දැන් එහෙම පින කරගන්න ලැබෙන්නේ සංසාරේ පින් කරපයට විතරයි නැත්තම් පින් නැත්තම් පින් උතුනේ ඔය මොනවා කිව්වත් පින් කරගන්න බෑ පින් තියෙන්න ඕන පින් කරගන්න දැන් ඒකනේ බලන්න සමහර වෙලාවට පිනක් කෙනෙක් කරගත්තු දෙයක්වත් අනුමෝදන් වෙන්න බැරි අය හරියට පව් කරගන්නේ දැන් සමහරලාට දකින්නවනේ අපි උදාහරණයක් හිතද ගත්තොතින් ඔන්න කෙනෙක් කරන පින්කමක් දැක්කම සමහර අයට විතරක් සිතුවිලි පහළ වෙනවා උදාහරණයක් කිව්වොත්ින් භාග්‍යතුන් වහන්සේට පූජා කරන බුද්ධ පූජාවක් දැක්කම මිනි මෙහිම අදහස් පහළ වෙනවා අපරාධිනි මේ මැටි පිළිම වලට කන්න පුළුවන්ද කොච්චර වටිනවද මේ නැති බෙරි කීප දෙනෙකුගේ කුසගින් නිවන කියලා මේ වගේ අදහස් ඔවුන්ට හිතෙනවා ඇතරම් පින්ඔතුනේ ඊහි අදහස් ඔවුන්ට හිම හිතෙන්නේ ඔංගේ පෞකාර බව එච්චර බලවත් නිසා ඒ කියන්නේ තවත් කෙනෙක් කරන පින්කමක්වත් අනුමෝදන් වෙන තරම් පින් නෑ යායට මොකද එහෙම ඒ සිතුවිල්ල තියෙන නිසා තමයි එයාට අර වගේ විතරක සිතුවිලි පහළ වෙන්නේ දැන් ඒක විතරක සිතුවිල්ලක් කියලා කියන්නේ ඇයි බලන්නකෝ පින්වතුනි උන්ට හිතෙන එක උන්ට හිතෙන්නේ
මේ ආහාර නහස්තිකරනවට වඩා නැතිවෙරි කීප දිනකෝ කිකුසගින්න නිවන වටිනවා කියලා. අපේ පිංගතුන් හිතනවද? ඔවුන්ට අදහස එන්නේ මේ නැතිවෙරි මිනිසු පිළිබඳ අනුකම්පාවක් තියෙන නිසා කියලා. නෑ. ඇයි ඒක මන් නෑ කියන්නේ? ඔය බණින කී අය අතරේ හොයලා බලන්නකෝ කී දෙනෙක් ඉඳීද මේ සුරාපානයට ඇබ්බැහි වෙච්ච. සමහර වෙලාවට දවස ගානේ සමහරලාට සතියක් ගානේ මාසයකට කීප වතාවක් අඩු ගානේ මාසකට සැරයක් හරි අවුරුද්දකට සැරයක් හරි සුරාපානය කරන්නේ කී දෙනෙක් ඔය අතරේ ඇද්ද? ඒතර සුරාව මේ නිකන් අරගෙන ඉනව නෙවෙයිනේ. මුදල් දීලා අරගන්නේ. එතකොට බලන්න ඒ සුරාපානය කරන අයට හිතනවද සුරාපානය කරද්දී අර බුද්ධ පූජාව දැක්කම ඉන අදහස් අයියෝ මේ අපරාධින අපි මේ කරන දෙයින් අපේ ඇඟටත් නෑ බඩටත් නෑ නිකන් ලෙඩ වෙන එක විතරයි වෙන්නේ ඊට වඩා කොච්චර වටිනවද මින් නැතිබරේ කීප දෙනෙකුට බත් පැකට් ටිකක් මේකෙන් අරන් දුන්නා නම් කියලා එනවද ඉන්නේ නෑ එහෙනම් ඉතින් මේ නැතිබැරි අය කන්න නැති අය අසරණ මිනිස්සු ගැන ඔච්චර අනුකම්පාවක් තියෙනවා නම් එහෙනම් අරදී කරද්දි තෝක හිතෙන්නේ බෑ සමහර උදවිය පිටුතුරු මේ ලක්ෂ ගණන් වියදම් කරලා දවස් දෙකේ විවාහ මංගල උත්සවය ගන්නවා ලක්ෂ ගණන් වියදම් කළා ඉතින් එතකොට හිතනවාද පින්වතුනි ඇයට අපරාධනේ මේ අපි මේ දවස් දෙක තුනකට මෙච්චර මුදලක් නහස්ති කරන්නේ ඊට වඩා වටිනව නෙමේ නැතිබෙරි මිනිසෙකුට ගියක් හදලා දුන්නා. එතකොට මේ නැතිබෙරි මිනිස්සු ගැන ඔච්චර අනුකම්පාවක් තියෙනවා නම් ওই වගේ තැන්වල තියෙයි මතක් වෙන්නේ බෑ. ඊළඟ තීරණම නේද? අර බුද්ධ පූජාව දැක්කම මතක් වෙන්නේ නැතිබෙරි මිනිස්සු අර තැන්වල මතක් වෙන්නේ නැති ඇයි? ඇත්තටම නැතිබෙරි මිනිස්සු ගැන අනුකම්පාවක් නිසා කියන කතාවක් නෙමෙයි. මොකද ওই මිත්‍යා දෘෂ්ටික අදහස් එහෙම නැත්නම් පින් නැති පෞකාර අදහස් තියෙන අයට ওই සිතුවිලි පහළ වෙන්නේ මොයි විදියටමයි. ඒකට හොඳ උදාහරණයක් තමයි අර අනේපිට සිටුතුමාගේ මාලිගාවේ හිටපු දෙව්දුව. ওই අනේපිට සිටුතුමාගේ දකුණු මාලිගාවේ දකුණු වාහල් කඩට අධිග්‍රහිතව හිටියා දෙව්දුවා. ඒ මිත්‍යා දෘෂ්ටිකයි. ඒ සිටුතුමා පින් කරනවට කැමති නෑ. ඒ නිසා ඒ නොඑක අවස්ථාවන් වලදී කල්පනා කරනවා මේ සිටුතුමාගේ මේ කරන පින්කම් නතර කරන්නේ කොහොමද? දවසක් කොහොම ඉන්නකොට සිටුතුමා දුප්පත් වුණා. ඒ හරියට අර ධනෙ කලමනාකරණය කරගත්තු නැති නිසා. ඉතින් සිටුතුමා දුප්පත් වුණා. ඔන්නෝයි දවසක මේ දෙව්දුව සිටුතුමාගේ ළඟට ගිහිල්ලා සිටුතුමා නිදන කාමරේ සිරියහන් ගබඩාවේ සිටුතුමාගේ කාමරේ අහසේ තමන්ගේ දිව්‍ය රශ්මිය පෙන්වගෙන තමන්ගේ දිව්‍ය ශාරීරිය පෙන්වගෙන සිටුතුමාට කියනවා සිටුතුමනි මම තමයි ඔබේ මාලිගාවේ දකුණු වාහල් කඩට අධිග්‍රහිත වෙන්නේ දෙව්දුව සිටුතුමනි මම ආවේ ඔබතුමාට කරුණක් කියලා යන්නේ සිටුතුමනි ඔබතුමා තමයි මේ නුවර හිටපු ප්‍රබලම බලවත්ම සිටුවරයා මේ නුවර හිටපු බලවත්ම සිටුවරයා වෙලා හිටපු ඔබතුමා අද ඔබතුමා මේ නුවරින් දුර්වලම සිටුවරයා බවට පත් වෙලා සිටුතුමනි ඔබතුමා දන්නවද ඔබතුමා ওই වගේ දුර්වලයෙක් උනේ දුප්පත් උනේ මොකක් නිසාද කියලා ඔය ශ්‍රමණයන්ට දන් දෙන නිසා ඔබතුමා දුප්පත් උනේ මේ ශ්‍රමණයන්ට දන් දෙන නිසා ඒ නිසා සිටුතුමනි දැන්වත් ඔය කරන පින්කම් නතර කරලා මොකද ශ්‍රමණයන්ට දුන්නට ආයි ලැබෙන්නේ නේ ඒ නිසා දැන්වත් ඔය කරන පින්කම් නතර කරලා ඔබතුමා කර්මාන්ත දියුණු කරලා නැවතත් තමන්ගේ වැටිච්ච ව්‍යාපාර ටික නැගිට්ටවන්න බලන්න කිව්වා දියුණු වෙන බලන්න කිව්වා හිතලා බලනකො පින්ඔත්තුරි ඔහොම කියනකොට කාටද විරුද්ධ වෙන්නේ හිතෙන්නේ දැන් අතන කතාවේ තියෙන බලන්න මේ නැතිබෙරි මිනිසුන්ට කොච්චර වටිනවද දෙන එක මේ කන්නබෙරි පිළිම වලට දෙනවට වඩා
බලනකො මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ඒ අදහස්වල තියෙන බලවත්කම මේ මැටි පිළිමවලට දෙනවට වඩා මේ නැතිබරි මිනිසුන්ට කන්න දෙන එක වටනවා කියලා කියන්නේ බුද්ධ පූජාව තියෙනවට වඩා මේ දාස්කන වියදම් කළා මේ පින් කරනවට පින්කම් කරනවට වඩා මෙහිම දෙන එක වටිනවා කියලා කියන්නේ ඒතර ඔය අදහස සමහර වෙලාවට දුර්වලයකට අහන්න ලැබුණා යාගේ හිතේ එහෙම අදහසක් නැහැ නමුත් දුර්වලයකට ඔය අදහස කනට වැටුනොතින් එයත් හිතන්න ගන්නවා ඔව් ඇත්තනේ අපි මේ කරන්නේ වෙයි කිසි ප්‍රතිඵලයක් නැහෙනේ ඊට වඩා වටිනවනේ මෙහෙම කරන එක කියලා ඔවුන් වෙනස් වෙනවා මොකද ඒ වෙනස් වෙන විදිය අදහසක් තමයි පින්ඔතුනේ එතන තියෙන්නේ ඒකේ මම කියන්නේ මේ දුර්වලයන්ගේ එහෙම නැත්නම් මේ පෞකාර පින් අඩු මිනිසුන්ගේ අදහස් දිහා පින්ඔතුනේ හරියට ගලපල බැලුවොත් එක සමාන රටාවක් තියෙන්නේ දැන් මේ දෙව්දුවත් කියන්නේ එහෙමනේ ඔබතුමා තමයි මේ නුවර හිටපු බලවත්ම සිටුවරයා අද ඔබතුමා මේ නුවරින් දුර්වල සිටුවරයා ඉතින් එහෙම කියනකොට පින්ඔතුනේ කෙනෙකුට විරුද්ධව අදහස ප්‍රකාශ කරන්න හිතෙන්නේ හිතෙන්නේම මේකේ නා මම ගැන අනුකම්පාවෙන් කියනවා කියලා නමුත් මතක තියාගන්න ඔය කවුරුවත් තමන් කෙරේ අනුකම්පාවෙන් කියන අදහස් නෙවෙයි ඔය හොඳට බලා ගන්න පුළුවන් ඔය නැතිබරි මිනිසුන්ට බඩුමලු ටිකක් බෙදනවා කියලා ඔය බුද්ධ පූජාවට බණිනු උදවිගේ ළඟට ගිහිලි ඉල්ලා ගන්නකෝ කීයක් හරි අනේ අපි මේ නැතිබරි මිනිසුන්ට උදව්වක් කරන්න නේ ඔයගොල්ලෝ දායක වෙන්න පුළුවන්ද කියලා එතකොට තේරි ඒ අයගේ අදහසේ මට්ටම කොයි වගේද කියලා පිඟතුනි අනේ පිටි සිටුතුමා කියන්නේ මේ දුරුවලයන්ගේ අදහස් වලින් දුරුවල කරන්න පුළුවන් හිතක් තිබෙන සද්ධාවක් තිබිච්ච කෙනෙක් නෙවෙයි මිත්‍යා දෘෂ්ටිකයන්ගේ පෞකාරයන්ගේ අදහස් වලින් සෙලවෙන සද්ධාවක් තිබිච්ච උත්මයෙක් නෙවෙයි අනේ පිටි සිටුතුමා කියන්නේ එනිසා අනේ පිටි සිටුතුමා ඒ වෙලාවේදී දෙව්දුවට කියනවා මොකද්ද ඇඟිල්ල දික් කරලා කියනවා නුඹ නෙවෙයි නුඹ වගේ 100ක් නුඹ වගේ 1000ක් නුඹ වගේ ලක්ෂයක් ඇවිල්ලා මට කිව්වත් එකවර දන් දෙන්න එපා මෙහෙම කරන්න කියලා මම පින් කරන එක නුඹලා කාටවත් නතර කරන්න බෑ කිව්වා ඒ නිසා වහාම මේ මාලිගාවෙන් බහැලා යන්න කිව්වා එළවල දැම්මා බලන්න සිටුතුමාගේ සද්ධාව කොච්චර බලවත්ද කියලා දැන් අද කාලේ සමහර වෙලාවට පින්තුනේ අහස දීවරු පහළ වෙන්න ඕනේ සමහර වෙලාවට අපි දකිනෝ මේ නොයික් දේවාලවල වල ඉන්න ඒ කපුකම් කරන ඒ කපු අයට ඊයාගේ අදහස පිළි අරගෙන සමහර වෙලාවට ආරුණ්ඩේ කියන කතාව පිළි අරගෙන කී දෙනෙක් මිත්‍යා දෘෂ්ටික වෙනවද හිම සමාජයක බලන්නකෝ අනේ පිට සිටුතුමා කොච්චර බලවත් කෙනෙක්ද ඉතින් ඒකයි මම කිව්වේ මේක මේ මෑත කාලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මේක මේ ලෝකේ පවතින පොදු ප්‍රශ්නයක් මේ පින්කම් කරන අයට බණිනවා කියන එක පින් වලට බණිනවා කියන එක නමුත් මම මෙතනදී අදහස් කරන්න පින් ඔතනි ඇත්තට මෙහෙම කරන්නේ ඒ පින දැකලවත් අනුමෝදන් වෙන්න බැරි අය. එහෙම පිනක් නැති අය. ඒ නිසා තමයි ඔවුන් මේ පින්කම දැකලා හරියට පව කරගන්නේ. එහෙම තවත් කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙන තරම්වත් ඔවුන්ගේ ළඟ පින්නේ නැහැ. ඉතින් ඒ වගේ අය දැක්කයින් පස්සේ අපි ඔවුන්ට කරන උන අනුකම්පාව. සමහර ලාට ඔය අන්තර්ජාලවල ඔය වගේ අදහස් ඉදිරිපත් කරන්නට සමහර අය ගිහිල්ලා බනිනවා. මං කියන්නේ බනින්න එපා. මොකද අපි අදහස් ඉදිරිපත් කරන්න ගියාම සමහරලාට ඕන් තව තව පව කරගන්නවා හිතන්නක පින්ඔත්‍රි ඕන් සාමාන්‍ය නිරයකට වැටෙන්න ඉන්නවනම් මේ අදහස් වැඩිපුර ඉදිරිපත් කළ ඕන් කොච්චර දරුණු නිරයකට යයිද සමහරලා ප්‍රේත ලෝකේ වැටෙන්න ඉන්න කෙනා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළ ඕන් නිරවල් වලට ආවි එනිසා උන්ට අනුකම්පා කරලා මං කියන්නේ ඕන් පුළුවන් තරම් ඒ කාරණාවේ නිදහස් කරන්න බලන්න. ඉතින් ඒ නිසා පිනක් කරගන්න නම් පින් තියෙන්න ඕන. ඒකයි මේ අනුමෝදන් වෙන අයත් ඒ පින් අනුමෝදන් වෙන පින් තියෙන නිසා. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ අර සෝන කුටිකන්න හාමුදුරුව
දේශනාව කරා මේ දේශනාව අගය කළා සාදු 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 කියලා ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ මේ සාදුනාදය පැවැත්වුවම බෝමාටක පටන් අකනිටා බඹලෝ දක්වාම සියලුම දිව්‍ය බ්‍රහ්මිය එකවර සාදුකාර දුන්නා එදා පින්වතුනි ඔය අවන්ති දේශේ කුරරගර කියන ගමේ මේ සෝන කුටිකන්න හාමුදුරුවන්ගේ මව් වාසය කරේ බොහෝම ධනවත් කාන්තාවක් නම කාලී කොච්චර ධනවත්ද කියන්නේ ඈට තිබුණා විශාල ධනිය තියෙන මාලිගාව ඒ මාලිගාවේ කොච්චර ධනිය තියෙනවද කියන්නේ මේ මාලිගාව වටේ තියෙන ප්‍රාකාර හතක් ඒ ප්‍රාකාර අතරේ තියෙනවා දියාගලක් අතර මේ දියාගලක් කිව්වට ඒකේ තියෙන දිය නෙවෙයි මේක ඊයම් ඊයම් උණු වෙලා දිය වගේ ගලනවා දවල් ටුණු වෙලා දිය වගේ ගලනවා රැට වේලිලා උල් වෙලා තියෙනවා ඒ නිසා මේ අගල තරණය කරන්න කිසිම හොරෙකුට බෑ ඒ විතරක් නෙමෙයි කවුරු හර කෙනෙක් ඔතනින් උපායශීලීව මාලිගාව ඇතුළට ඇතුල් වුණා මේ මාලිගාව ඇතුළේ ඉන්නවා මිනිස්සු මරාගෙන කන්න තරම් දරුණු බල්ලෝ වගේ ඉතින් මේ බල්ලොන්ගෙන් නම් බේරෙන්න කාටවත් බෑ ඉරි මිනිමේ තරම් විශාල ධනේ තියෙන මාලිගාවක මේ මව ඉන්නේ අන්නේ මාලිගාවට අධිග්‍රහිත වෙන්නේ දෙව්දුව පිංගතුනි එදාර දෙවියොත් එක සාදුකාර දුන්නා ඉතින් ඒ සාදුකාරය අහපු මේ අම්මා අහනව නුඹ කවුද උතල දේවතාව කියනවා මම මේ මාලිගාවට අධිග්‍රහිත වෙන්නේ දෙව්දු දේවතාව උතල අහනවා ඒ සාදුකාර දුන්නේ කියලා කිව්වම කියනවා අද නුඹේ පුතා භාග්‍යවතුන් වහන්සේට බණක් කිව්වා. එතකොට ඒ වෙලාවේ කාළි උපාසිකාව ආය අහනවා මේ ඇහිච්ච විදිය වරදක්ද නැත්නම් මේ දේවතාවට වැරදිලාද කියලා. නැවත අහනවා මගේ පුතා භාග්‍යවතුන් වහන්සේට බණක් කිව්වද නැත්නම් භාග්‍යවතුන් වහන්සේ මගේ පුතාට බණක් කිව්වද? එතකොට ඒ වෙලාවේ කියනවා නෑ නුඹේ පුතා භාග්‍යවතුන් වහන්සේට බණක් කිව්වා. ඉතින් ඒ වෙලාවේදී කාලේ උපාසිකාවගේ මුළු ශරීරයේම ප්‍රීතියෙන් පිනා ගියා. ඇට පුදුමාකාර සතුටක් හිතට දැනුණා. ඉතින් ඈ ඒ විලාපෙදී ඒ ප්‍රීතියත් එක්කම කීතනවා මගේ පුතා භාග්‍යවතුන් වහන්සේට බණ කියන සමර්ථයි නම් ඒ කාන්තේම මටත් බණ කියන සමර්ථේ. ඉතින් ඒ නිසා ඈ හිතනවා මගේ පුතා ගෙදරට වැඩිය දවසක මමත් උන්වහන්සේගෙන් බණක් අහනවා කියලා තෙරුන්වහන්සේ වඩිනකන් ඇ පෙරමග බලාගෙන හිටියා. ওই කාලේ දැන් භාග්‍යතුන් වහන්සේ මොන ගෙහිලා සෝන කුටිකන්න හාමුදුරු නැවත තවන්ති දේශයට වැඩම කළා. ඒ දෙ වැඩම කරද්දි මුලින්ම වැඩිය මව්ගේ නිවසට. ඉතින් සෝන කුටිකන්න හාමුදුරු වැඩියම අර කාරණාව කියලා ඉතින් ඒ වෙලාවේදී කියනවා ස්වාමීනි මටත් හිතුන බණක් අහන්න ස්වාමිනී මට අනුකම්පා කරලා ඔබ වහන්සේ ධර්මදේශනාවක් කරන සේක්වා කියලා ආරාධනාවක් කළා. ඉතින් ඒ වෙලාවේදී සෝන කුටිකන්න හාමුදුරුව දේශනාව බාරගෙන ධර්මශාලාවට වැඩම කළා. ඉතින් ඒ වෙලාවේ කාලේ උපාසිකාව මාළිකාවේ ඉන්න එක දාසියක් විතරක් නතර කරලා සියලුම දෙසිදස් කම්කරුවොත් අරගෙන ධර්මශාලාවට ගියා බණ අහන්න. ඔය අවන්ති දේශයේ ඉන්නවා හොරු කල්ලියා මේ හොරු කල්ලි ඉන්නව 900ක් මේ 900 දෙනා මේ මාලිගාව කෙරී ඇහැ යොමාගෙන හිටියේ මොද උන් දන්නවා මේ මාලිගාවේ ධනිය මංකොල්ල කෑවොත් අපට බොහෝ කාලයක් සුවසේ ජීවත් වෙන්න පුළුවන් හැබැයි ඒක අමාරු වැඩක් මොකද මේකට යන්න අමාරුයිනේ හැබැයි උන් එහිමේ කියලා අදහස අතහැරලා තිබුණේ වාරයක් එනකම් බලන් හිටියා මේ මාලිගාව වටේ ඔත්තු කරුව දාලා ඔනිදා මේ කාරංචි වුණා සියල්ලෝම බණ අහන යනවා කියලා. ඉතින් හොරනායකයා තමන්ගේ පිරිස එක් කරගෙන ඇවිල්ලා ඔව් මාලිගාවට යවලා හොරනායකයාත් බණශාලාවට ගියා. ඒ බණ අහන නෙවෙයි කාලේ උපාසිකාවගේ පිටිපස්සෙන් ගිහලා වාඩි වුණා. බැරි වෙලාවකත් අතරමඟදි මේ නැගිටලා ගියොත් තමන්ගේ පිරිස අහු වෙනවනේ. ඒ නිසා අතරමඟදි මරලා දාන්න. එහෙම හිතලා තමයි හොරනායකයා ගිහලා ශාලාවේ කාළි උපාසිකාවගේ පිටිපසින් වාඩි වුණේ. ඉතින් දැන් හොරු පිරිස මාලිගාවට පැනලා මාලිගාවේ දැන් ධනිය මංකොල්ල කනවා. මුලින් කරන්නේ
මෙනික් ගබඩාව කඩලා මෙනික් ටික හොරකම් කරනවා. අර මාලිගාවේ නතර කරලා හිටපු දාසියෝක දැක්කා. දැකලා ඈ වහාම ඇවිල්ලා කාළි උපාසිකාව බනහා ඉන්න තැනට වෙල කියනවා මෑණියනි මාලිගාවට හොරු පැනලා මුළු මාලිගාව විනාශ කරනවා. දැන් මෙනික් ගබඩාව කඩලා මෙනික් ටික හොරකම් කරනවා. හනිකට පිළියම් කරන්න කිව්වා. හිතලා බලනකොට පින්වතුනි තමන්ගේ මේතරම් වස්තුවකට හානි වෙද්දී කවුද පින්වතුනි බණශාලාවට වෙලා කොච්චර ආසාවතුන බණහා ඉන්නේ? කෙනෙක් නැගිටලා එනවනේ. නමුත් අපේ පින්වතුන් දන්නවද කාළි උපාසිකව මොකද කිව්වේ? කියනවා කමක් නැහැ නුඹ යන්න මම දැන් බණ අහනවනේ. අපි මේ බණ ටික අහලා ඉවරලා බලමු කිව්වා. කිලෑවේ යව්වා. ඊළඟට ආයිමත් ඒ මාලිගාවට ගියාම දකින්නම හොරු පිරිස මෙනික් ගබඩාව හිස් කළා රත්තරන් ගබඩාව කඩලා. රත්තරන් ගබඩාවත් හිස් කරනවා. ඉතින් දාසිය ඇවිල්ලා ආයිමත් ඇවිල්ලා කියනවා කාළි උපාසිකාවට මෑණියනි මෙනික් ගබඩාව නම් හිස් කළා දැන් රත්තරන් ගබඩාවත් කඩලා රත්තරන් ගබඩාවත් ගන්නවා. ඒතර කාළි උපාසිකාව කියනවා කමක් නැහැ මම මේ බණ අහනවනේ. එනිසා මගේ ධර්ම ශ්‍රවණයට බාධා කරන්නේ නැතුව නුඹ යන්න ඔය හොරුන්ට යන්න අරගෙන යන දෙයක් අරගෙන යන්න දීලා. මම්මේ බනහන වෙලාව කිව්වා. මොකද මම්මේ ඉන්නේ ඔය කිසිම රත්නියකට සමාන කරන්න බැරි රත්නියක් ළඟ කිව්වා. එහෙම කිලියව්වා. ඉතින් ඈ එහෙම ගියාම ඈ දකුණ මාලිගාවේදී දැන් රත්තරන් ගබඩාවත් කඩලා ඒක තිස් කරලා දැන් කහවණු ගබඩාව කඩලා. ඉතින් දාසිය බලන් ඉන්නේ බැරි තැන ඒකත් ඇවිල්ලා උපාසිකාවට කියන මෑණියනි මුළු මාලිගාවෙම දණි හිස් කරලා. ඉදර කාළි උපාසිකාව කියනවා නුඹ මට මහා වදයක් දෙන්නේ. නුඹ දන්නවද හොරුන්ට වඩා පාඩුවක් නුඹයි මට කරන්නේ. මොකද මම මේ ඉන්නේ මගේ මාලිගාවේ නෙවෙයි මේ විශ්වයේම තියෙන ධනේක කොට කොට ගොඩ ගැහුවත් සමාන කරන්න බැරි රත්නයක් ළඟ. ඔය කිසිම රත්නයකට සමානවත් කරන්න බැරි රත්නයක් ළඟ තමයි මම මේ ඉන්නේ. එතකොට නුඹ හොරුන්ට වඩා පාඩුවක් මට කරනවා. ආයෙ මගේ ධර්මස්සරමෙන්ට බාධා කළොත් බණහල් ඉවර වෙලා හොරුන්ට නිවේකෝ දඬුවම් කරන්නේ නුඹටයි කව මට. ඒ නිසායි මේ පැත්තෙන් එපා කියලා එළවල දැම්මා. අපේ වින්තුම් බලන්න ඇයි කාළි උපාසිකාවට එහෙම හිතුනේ? කාළි උපාසිකාවට පින්වතුනි එහෙම හිතුනේ විනයමක් නිසා නෙමෙයි. කාළි උපාසිකාව ඒ වෙනකොට අවබෝධ කරගත්තා ධර්ම රත්නේ කියන්නේ කොච්චර උත්තර රත්නයක්ද කියලා. මේ ලෝකේ ධර්ම රත්නිය දෙවිනි වෙන්නේ බුද්ධ රත්නයට පමණයි. අනිත් කිසිම රත්නයකට මේ ධර්ම රත්නිය සමාන වෙන්නේ නැහැ. මේ විශ්ව ධාතුවේ සියලුම ධනේ එක ගොඩකට ගොඩ ගැහුවත් එකතු කරත් පිඟුතුනි මේ ලෝකයේ භාග්‍යවතුන් වහන්සේගේ එක බුද්ධ වචනයකට සමාන කරන්න බෑ. ධර්මය එච්චරට ප්‍රබලයි එච්චරට බලවත්. ඒ නිසා තමයි ඈ එදා තමන්ගේ මාලිගාවෙම ධනෙ හිස් කරනවා කියලා කිව්වත් ඈ ධර්මශාලාවෙ නැගිටින්නේ නැති. ධර්මෙ ඉච්චරට වටින නිසා. පිංගතුනි බණපදයක් අහන්න ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී පමණයි. අපට බණ ටිකක් අහන්න ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී පමණයි. ධර්මෙ මේ ලෝකේ කොච්චර දුර්ලභයිද? සංසාරයේ පිංගුතුනි අබුද්ධෝත්පාද කාලයක අපට බණපදයක් අහන්න තබා ධර්මයක් කියවම වචනේ තේරුමව සමහර කාලවලයි දන්නේ නැහැ. බලන්නකො පිංගුතුනි දහම්සොන් රජතුමාගේ කතාව අහලා. දහම්සොන් රජතුමා බණක් අහන්න ආස හිතලා රටේ පණවිඩියක් යවනවා. ඇතෙක් බරට වස්තුව දෙනවා කව බණක් දන්න කෙනෙක් වෙලා බණ ටිකක් කියලා දුන්නා. කවුරුවත් නැහැ. ආයි පණිවිඩයක් යනවා එක බණපදයක් දන්න කෙනෙක් ඉන්නව නම් ඇවිල්ලා මට කියලා දුන්නොත් මම මේ රජකම දෙනවා කිව්වා. ඒත් කවුරුවත් නැහැ. රයිතුමා කල්පනා කරනවා බණක් අහන්න නැති රටකින් මට මොන සැපයක්ද? ඉනිසම මම ධර්මයේ හොයාගෙන යනවා කියලා අඹුදරුවෝ පිටින්ම රාජ්‍ය අතහැරලා වනගත වුණා බණ හොයාගෙන. අන්තිමට රයිතුමා ධර්ම ශ්‍රවණය කරන්න රජකම අඹුදරුවෝ සැප සම්පත් නෙවෙයි
අන්තිමට ජීවිතයත් අත්හැරියානේ. යක්ෂයාගේ කටට පැන්නේ බණක් අහන්නනේ ජීවිතේ දුන්න යක්ෂයාට. ඊට හිතලා බලන්නකෝ අබුද්ධෝත්පාද කාලයක ධර්මීය කෙනෙකු කොච්චර දුර්ලභයිද. අද සමහර අයට මේකේ වටිනකම තේරෙන්නේ නේ. මතක තියාගන්න මේ සංසාරේ වැඩි කාලයක් අපට මුණ ගැහෙන්නේ බුද්ධෝත්පාද කාලවලට වඩා පිඟුතුනි අබුද්ධෝත්පාද කාලය. අපිට වැඩි කාලයක් මුණ ගැහෙන්නේ අබුද්ධෝත්පාද කාලය. මේ ඊළඟට පහළ වෙන්නේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ තව කාන්තර කල්පෙකින්. මතක තියාගන්න ආයමත් මහා කල්ප අසංඛ්‍යයක් යනකම් ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මහා කල්ප අසංඛ්‍යයක් යනකම්. මහා කල්ප අසංඛ්‍යයක් කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද? අපේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා කාලයෙන් හතරෙන් එකක් වගේ තමයි පින්වතුනි මහා කල්ප අසංඛ්‍යයක් කියන්නේ. එච්චර දීර්ඝ කාලයක් යනකම් බුදු කෙනෙක් පහළ වෙන්නේ. හැබැයි මේ කාලයේම පුරාවටම අපි හඳුන්වන්නේ මොන කාලය කියලාද? අබුද්ධෝත්පාද කාලය. අබුද්ධෝත්පාද කාලවල බණක් අහනවා තබා පින්වතුනි ගුණධර්ම කොයි මට්ටමකටද තියෙන්නේ? ඔය සමහර ජාතක කතාවල තියෙනවනේ සමහර ලාට ඔය ශක්‍ර දෙවියෝ අබුද්ධෝත්පාද කාලවල සමහර මිනිසුන්ට උදව් කරන මනුෂ්‍ය ලෝකෙට එන බ්‍රාහ්මණ වෙශයක්ම වාගෙන එන්නේ රත්තරන් අරගෙන මොන හරි වටින වරමක් අරගෙන ශක්‍රදේවි ඇවිල්ලා කියනවා මම මේ වරම දෙන්නේ මේ වරය දෙන්නේ එහෙම නැත්නම් මම මේ ධනය දෙන්නේ සිල් රකින කෙනෙකුට කියලා. එතකොට රැස් වෙන මිනිසු අහනවලු බ්‍රාහ්මණය මොනවද සිල් කියන්නේ? සිල් කියන්නේ රවුන් දෙයක්ද? සිල් කියන්නේ කොටු දෙයක්ද? සිල් කියන්නේ කන දෙයක්ද? බොන දෙයක්ද? ගස්වල හැදෙන දෙයක්ද? වැල්වල හැදෙන දෙයක්ද? දියේ හැදෙන දෙයක්ද? ගොඩේ හැදෙන දෙයක්ද? මොනවට දහනවා සිල් කියන්නේ? ඒතර බලන්න පින්වතුනි මේ සිල් කියන වචනේ තේරුමවත් අබුද්ධෝත්පාද කාලේ දන්නේ නෑනේ. ඉතින් කොහොමද මිනිස්සු පින්වතුනි සිල් රකින්නේ? ඒතර තේරෙනව නේද මේ අබුද්ධෝත්පාද කාලය කියන්නේ කොච්චර දුෂ්කර කාලයක්ද කියලා? ඊළඟට හිතන්නකෝ පින්වතුනි බුද්ධෝත්පාද කාලයක කරන අල්ප පිනකටවත් පින්වතුනි අබුද්ධෝත්පාද කාලේ කරන පින සමාන වෙනවද? නෑ. අබුද්ධෝත්පාද කාලේ කරන මහා පිනක්වත් පින්වතුනි සමාන වෙන්නේ මේ බුද්ධෝත්පාද කාලේ කරන අල්ප පිනකට. හොඳ උදාහරණයක් තමයි අර භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනා පවත්වන්න තවුතිසාවට වැඩම කරපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ළඟින්ම ඇවිල්ලා වාඩි වෙනව දෙවිවරු දෙන්නේ. ඉන්දික දෙවියෝ යංකුර දෙවියෝ කියලා දෙවිවරු දෙන්නේ. නමුත් ටික වෙලාවකදී දකින භාග්‍යතුන් වහන්සේ අංකුර දෙවියෝ යොදුන් 12ක් පිටුපස්සෙන් ගිහිල්ලා වාඩි වුණා. යොදුන් 12ක් දුරින් පිටුපස්සෙන් ගිහිල්ලා වාඩි වුණා. හේතුව තමයි අංකුර දෙවියන්ට වඩා මහේශාක්‍ය දෙවිවරු ආපු නිසා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දාන කතාවකින්ම දේශනා පටන් ගන්න ඕන නිසා අංකුර දෙවියන්ට කතා කළා. තේවිලා අංකුර දෙවිය ළඟට ඇවිල්ලා වාඩිනාම භාග්‍යතුන් වහන්සේ අහනවා මොන පින කරලාද දෙව්ලෝ පහළ වුණේ කියලා. ඉතින් අංකුර දෙවිය කියනවා ස්වාමීනි මම අබුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ලෝකේ සිටුවරෙක් වෙලා හිටියේ. ස්වාමීනි මේ දන් දීමේ වටිනකම ගැන අහලා මම යොදුන් 12ක ලිබ්බැඳලා අවුරුදු 10000ක් මිනිසුන්ට දන් දුන්න කිව්වා. යොදුන් 12ක් ලිබ්බැඳලා අවුරුදු 10000ක් මිනිසුන්ට දන් දුන්න කිව්වා. ඒ කියන්නේ කාලේ දීර්ඝායුෂ්ක තියෙන කාලය. එහෙම දානයක් දීලා තමයි කිව්ව මම මේ දෙව්ලොව ආවේ. ඒතර භාග්‍යතුන් වහන්සේ ඉන්දික දෙවියන්ගෙන් අහනවා ඔබ මොන පින කරලා දාවේ? ඉන්දික දෙවියෝ කියනවා ස්වාමීනි මම මනුෂ්‍ය ලෝකේ යාචකෙක් වෙලා හිටියේ. දවසක් මම බත්පතක් ලැබිලා අනුභව කරන්න හදද්දී අනුරුද්ධ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා කිව්වා. මං උන්වහන්සේට මගේ බත් එකෙන් බත් පිඬක් දානයක් හැටියට පූජ කරා කිව්වා. අන්නේ බත් පිඬ පූජ කරලා තමයි කො මම මේ දෙව්ලොව ආවේ. එතකොට එහිම ආපු ඉන්දික දෙවියෝ භාග්‍යතුන් වහන්සේගේ ළඟින් වාඩි වුණා දසමයක්වත් හෙළුණේ නැහැ. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ ඉන්දික දෙවියන්ට වඩා පුණ්‍ය ශක්තියක් තියෙන දෙවි කෙනෙක් එතනට ඇවිල්ලා නැහැ. ඒතර අංකුර දෙවියෝ
යොදුන් 12ක් ලිබ්බැඳලා අවුරුදු 10000ක් දන් දීලා යොදුන් 12ක් පිටිපසට යන්න ගියානේ. ඒ කියන අංකුර දෙවියන්ට වඩා පින් කරගත්තු දෙවිවරු එතනට ආවා. ඉතින් ඒකෙන් තීරණව නේද බුද්ධෝත්පාද කාලයක මේ බත් පිඬක දෙන ආනිසංසය අබුද්ධෝත්පාද කාලයක පින්වතුනි යොදුන් 12ක් ලිබ්බැඳලා අවුරුදු 10000ක් දන් දුන්නත් ලබන්න බෑ කියලා. එහෙනම් තේරෙනව නේද මේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනකම? එදා කාලේ උපාසිකාව තමන්ගේ ධනිය නැති වෙනවා කියද්දි තිවසගෙන හිටියේ ඇයි? ඇයි ඒ දෙස ඇස් යොමු කරුවේ නැත්තේ? අවදාන යොමු කරුවේ නැත්තේ? ඈ දන්නවා මට සංසාරේ ඕන තරම් කල් ලැබෙනවා සිටුවෙන්න. සිටුවරේක් වෙන්න අහවල් කාලේ කියලා නෑ. බුද්ධෝත්පාද කාලවල සිටුවෙන්න පුළුවන්, අබුද්ධෝත්පාද කාලවල සිටුවෙන්න පුළුවන්. රජ වෙන්න බුද්ධෝත්පාද කාලෙත් පුළුවන්, අබුද්ධෝත්පාද කාලෙත් පුළුවන්. සක්විත රජ වෙන්නත් පුළුවන් ඕන කාලෙක. ශක්‍ර දෙවියෝ වෙන්න පුළුවන් ඕන කාලෙක. මහා බ්‍රහ්මයා වෙන්න පුළුවන් ඕන කාලෙක. හැබැයි මේ ලෝකේ තිසරණ පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී පමණයි. අන්න ඒ නිසායි ඇගේ මුළු වස්තුවම විනාශ වෙනවා කිව්වත් ඇ ඒ දෙස යොමු කරන්නේ නැතුව හිත ධර්ම ශ්‍රවණයට යොමු කරගෙන බණට ගැහුවේ. එහෙමනම් අපේ පිඟුතුණු තිතණ්ඩ අපේ පිඟුතුන් මේ ලබල තියෙන ජීවිතය අන්න ඉවන් භාග්‍යවන්ත ජීවිතය. හැබැයි මේක බොහෝ කල් පවතිනවා කියලා කියන්නේ හිතන්න එපා. මොකද උඩට ගත්තු හුස්ම පොද පහළට හෙලනකන්, පහළට දාපු හුස්ම පොද උහුල් ඉහළට ගන්නකන් අපේ ජීවිතය ගැන ස්ථීර විනිශ්චයක් දෙන්න බෑ. ඒ තරම් අවිනිශ්චය ජීවිතයක් ගත කරන්නේ. එනිසා බොහොම කෙටි කාලය අපට තියෙන්නේ. ඒ කාලේ පුරාවටම ලැබිච්ච මේ උතුම් අවස්ථාවෙන් අපේ පින් උතුම් පින් පුරා ගන්න, කුසල් වඩා ගන්න කියන කාරණාව සිහිපත් කරමින් අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේ අපි රැස් කරගත්තු සියලුම කුසල සම්භාර ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරීතුමන්ටත්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් අපි මේ වෙලාවේ පිං සිතින් පිං අනුමෝදන් කරමු. මොකද ඔවුන් විශාල සේවයක්, විශාල කැපකිරීමක් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරනවා. මේ ධර්ම දානමේ පින්කම මේ තරම් වහා වටින පින්කම ඔවුන්ගේ වටිනා ගුවන් කාලයේ මේනුවෙන් වැය කරලා ඒ සඳහා මේ අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඒ වගේම ඔවුන්ටත් ඒ වගේම විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් කරනවා. තරමක් අසනීප තත්ත්වෙන් පසු වෙලා දැන් යම් තරම ප්‍රතිකාර ලැබමින් සුවපත් භාවයට පත් වී සිටින ඉරිදා මෙත්නෙත් පාමුල ධර්මදේශනාවේ දේශිකානන් වහන්සේ වන අතිපූජනීය අවසරයි අපගේ පින්වත් කැටවල හේමාලෝක අපේ ලොකු හාමුදුරන් වහන්සේට අපි අදත් ආශිර්වාදේ කරමු. අපි මේ දේශනාව පවත්වල රැස් කරගත්තු පින් උන්වහන්සේටත් අඩු නැතු අනුමෝදන් වේවා. උන්වහන්සේ තිතා ඉක්මන් නිරෝග සුවේ ළඟා කරගන්නට මේ සියලු කුසල සම්භාර ධර්මියෝ හේතු වාසනා වේවා කියලා අපි සාදු 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 කියා ආශිර්වාදේ කරමු. ඒ වගේම රැස් කරගත්තු සියලු කුසල සම්භාර ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.